මේ දක්වා සාමකාමී අරගලයක් පවත්වාගෙන ආවා. ඒ අරගලය පාවා දීමක් මේ කෙරෙන්නේ රජයේ ඇතැම් කොටස්වල කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලකට ජනතාව අහුවෙලා ඒ නිසයි මේ භීෂණය ක්‍රියාත්මක වෙන්නේ. මේ කුමන්ත්‍රණකාරී රජයේ ඇතැම් අයගේ උපදෙස් හා කුමන්ත්‍රණකාරී මෙහෙයවීම් කූට කුමන්ත්‍රණ යටතේ ක්‍රියාත්මක වෙන මේ භීෂණකාරී වැඩපිළිවෙලක් මේක. මේකට අහුවෙන්න එපා. භීෂණේ නවත්තන්න, ජන ජීවිතය ආරක්ෂා කරන්න, මහජනතාවගේ දේපල ආරක්ෂා කරන්න භීෂණේ නවත්තන්න. ඒ සඳහා අපි ආගමික නායකයින් වශයෙන් ඒකාන්තයෙන්ම ජනතාවත් එක්ක ඉදිරිපත් වෙලා කරුණු කියනවා. අගමැතිතුමා ඉල්ලා අස්සෙලා තියෙන්නේ, කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්සෙලා තියෙන්නේ. එතකොට රජය කියලා දෙයක් දැන් නැහැ. ඉතින් ඒ නිසා ඉක්මනින් පාර්ලිමේන්තුව වහාම කැඳවලා සර්වපාක්ෂික කැබිනට් මණ්ඩලයක් පත් කරලා රජයක් පත් කරලා ඉස්සෙල්ලම රට ස්ථාවරයට ගේන්නට කියන එක. ජනාධිපතිතුමා එකඟ වුණා ඉතා ඉක්මනින් මේ ප්‍රශ්නය විසඳනවා කියලා. ඉතින් ඒ වගේම අපි ඉතාමත්ම ආදරයෙන් කරුණාවෙන් අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිනට කැමති, කරුණා කරලා සාමකාමී වෙන්නට කියලා. අපි දන්නවා අපි ඉතාමත්ම අමාරු කාල පරිච්ඡේදයක ඉන්නේ, අපි ආර්ථික වශයෙන් ඉතාම අමාරු තත්ත්වයක ඉන්නේ. ඒ නිසා මේ තත්ත්වය තවදුරටත් නරකාතට හැරෙන්නට ඉඩ තියෙනවා මේ භීෂණකාරී තත්ත්වය තව තවත් ඉස්සරහට ගියොත්.